ආරංචි අද මේ වෙනකොටත් කොළඹ දිස්ත්‍රික්කයේ අපේ සමුළුවට එන සහෝදරියන්වට බාධා කරන්න නවත්තන්න විවිධ උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා. අද දිගට හරහට කොළඹ දිස්ත්‍රික්කයේ බඩු බෙදනවා. සහෝදරියන් දන්නේ නැති වුණාට අද ආල් බෙදනවා, පොත් බෙදනවා, කිරි බෙදනවා, මාතන්නේ බෙදන්නේ නැති දෙයක් නෑ. ඒ ඔක්කොම බෙදලා අපිට පුළුවන් වුණා අපේ සමුළුව සාර්ථකව කරගන්න. හන්දන එක තමයි අද දේශපාලනය වෙනස් වෙනවා කියන එකට හොඳටම ඔප්පුවක්. තව සාධකයක් ඕන නම් ඒක තමයි සාධකය. මේක සුවිශේෂී. අද වෙනකොට ලංකාවේ විතරක් නෙවෙයි මම හිතන්නේ ලෝක ඉතිහාසය තුළම විශාලතම ස්ත්‍රී දේශපාලන ව්‍යාපාරය වශයෙන් අපිට ගැහෙනු අපි එක මිටක කියන මේ තේමාව යටතේ මාලිමාව මේ විදියට අපි එකතු කරලා තියෙනවා. හැබැයි මේක නිකම්ම නිකක් ගැහෙන ඔලු ටිකක් එකතු කරගන්න ව්‍යාපාරයක් නෙවෙයි. අපේ වෙනස්කම් තියෙනවා. අපි මේ ගමන යන්නේ හැමදාම මොකද්ද මේ අපි කරන්නේ, හෙට අපි මොකද්ද කළ යුත්තේ, ඊළඟට අපි මොකද්ද කළ යුත්තේ කියන එක ගැන හිතමින් සාකච්ඡා කරමින් අධ්‍යයනය කරමින්. මෙතන අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ගැහැණුන් එකතු කරලා මෙතෙක් කල් පිරිමින් කරපු වැඩ ටික ගැහැණුන් ලව්ව කරවන්න නෙවෙයි. එච්චර සරල කතාවක් නෙවෙයි. අපි මේ මෙතන එකතු වෙලා ඉන්නේ ගැහැණුන් ලෙස, ගැහැණුන්ගේ නායකත්වය, ගැහැණුන්ගේ වේදිකාවක් හදන්න. ඒක තමයි සුවිශේෂී දේ. ඒක අපි තනියෙන් කරන්නේත් නැහැ, වියුක්තව කරන්නේත් නැහැ. අපි මේක ප්‍රධාන දේශපාලන ධාරාවේ ආන්තික වෙලා කරන වැඩකුත් නෙවෙයි. අපි මේක කරන්නේ අපි සියලු දෙනාම එකතු කරගෙන මේ අපි කියන කතාව ස්ත්‍රී දේශපාලනය කියලා අපි මේ කියන දේ අපේ කතාවට සංවේදී, අපේ කතාවට ඇහුම්කම් දෙන්න පුළුවන්, අපේ කතාවට ගරුත්වයක් දෙන සහෝදරවරුන් එක්ක සහ මේ කතාව තමන්ගේ ජීවිතවලට අදාළ කරගත්ත සියලුම අනන්‍යතාසියන් තියෙන සියලුම අය එකතු කරගෙන මේක වියුක්ත ගමනක් නෙවෙයි. මේක ප්‍රධාන ධාරාවෙන් අපි අයින් කරලා යන ගමනක් නෙවෙයි. මේක තුලින් තමයි ප්‍රධාන ධාරාවත් වෙනස් වෙන්නේ. මේක තුල අපි සියලු දෙනා සාමූහිකව එකතු වෙලා එකිනෙකාව රැකග බලා ගනිමින්, එකිනෙකාව පෝෂණය කරමින් එකිනෙකා එක්ක යන සාමූහික ගමන. අද අපි බැලුවොත් මේ අද තියෙන දේශපාලන සංස්කෘතිය තුළ, ඒ අධිපති දේශපාලන සංස්කෘතිය තුළ ස්ත්‍රී දේශපාලනය ගැන කතා කරනකොට බොහෝ වෙලාවට ඒක සීමා වෙන්නේ අපේ නියෝජනය වැඩි කරන්නේ කොහොමද? පාර්ලිමේන්තුවේද තීන්දු තීරණ ගන්න තැනවලද, රැකියා ක්ෂේත්‍රයේද අපේ නියෝජනය වැඩි කරන එක? ඒක නම්බර්ස් වලින් කරන දෙයක්, ගණන් හදලා කරන දෙයක් පමණයි. නමුත් අපි ඒකට සීමා වෙලා නැහැ. ඒක අනවශ්‍යයි කියලා කියනවා නෙවෙයි අපේ නියෝජනය වැඩි කරන එක. හැබැයි අපේ දේශපාලනේ ඊට එහා ගිය දෙයක්. අපි දන්නවා අපි උත්සාහ කරන්නේ මාලිමාව හැටියටත් අපි උත්සාහ කරන්නේ අපේ රටේ බැරෑරුම් සමාජ පරිවර්තනයක් වෙනුවෙන්. ඒ සමාජ පරිවර්තනයේ අපේ ප්‍රධානම අරමුණ සමාජයේ තියෙන පීඩාව ඉවර කරන එක. සමාජය තුළ ඉන්න පීඩිතයන්ට ඒ පීඩාවෙන් නිදහස් වෙන්න පුළුවන් විදිහේ සමාජ පරිවර්තනයක් අපි හොයන්නේ. මේ සමස්ත ක්‍රමවේදය තුළ පීඩාව නඩත්තු වෙන, පීඩාව පවත්වාගෙන යන ඒ ව්‍යුහයන්, ඒ ආයතන අපි වෙනස් කරන්න තමයි උත්සාහ කරන්නේ. අපි දන්නවා මේ ක්‍රමය තුළ වැඩිම පීඩාවට ලක් වෙන්නේ ගැහැණු අපි. ඒකට ඕන තරම් උදාහරණ අපේ ජීවිත තුළ තියෙනවා. අපි බැලුවොත් දුප්පත්කම වැඩියෙන්ම තියෙන ගැහැණු අපි. ප්‍රචණ්ඩත්වයට වැඩියෙන්ම මුහුණ දෙන්නේ කැප්පේ. Oh.
වචනරණ ජීවිතයක් අපිට ඕන කරලා තිබුණා. එහෙම රටක් අපිට ඕන වෙලා තිබුණා. ඒ නිසා ඒ ගමන අපි හැම කෙනෙක්ම සොයා යන මාවතක තමයි අපි හිටියේ. ඒ යන මාවතේ අපි යද්දී අපිට පේන්න තිබුණා අපි යන්නේ මාර්ගය ලංකාවේ දේශපාලන සංස්කෘතිය. එහෙම නැත්නම් මේ රටේ මෙතෙක් පැවතිච්ච දේශපාලන Sen kendin var. Evet,
ආණ්ඩුව පහත රුපියල් 1000කට සෙනෙවිත හදුවට සාලියට වැසිගිරි පොත්යට සිල්වෙන්ටට සම්දෙ දුන්නා. හැබැයි ඒ ජනතාව කවුද ජනතාව? කවුද ජනතාව? ඒ තමයි 2022 මැයි මාසේ 9 වෙනිදා පෙර හිටපු ජනතාව. මේක වසර දෙකකට කලින් අපේ රටේ ජනතාව අත්දැකීම් වලින් මුතු වෙනවා.